වස්සාන ධර්ම දේශනා අපේ මරණය කොන වගේ ආකාරයට මොන වගේ සිද්ධියකින් කොහොම වෙයිද කියලා අපි කාටක්වත් කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි මේ මරණයට නොබියව මුහුණ දෙන්න නම් ඒකාන්තයෙන් මේ සෑර දුන් වහන්සේලා, බෝර දුන් වහන්සේලා, ධාතුන් වහන්සේලා හොඳට වන්දනාමාන කරගෙන තියෙනවා. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න, bell icon එක click කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමදුර ධර්මානුශාසනාවේ ප්‍රධාන අරමුණ වන්නේ එංගලන්තයේ ඉපිද එහි අධ්‍යාපනය ලබා ගුවන් යානා විද්‍යා තාක්ෂණික ඉංජිනේරුවරියක වශයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ සේවය කරමින් සිටියේදී වසර 31ක ආයු වළඳා 2019 වසරේ පෙබරවාරි 24 වන දින හදිසියේ වියෝ වූ නිමාලි අමරතුංග දියණියගේ උපන් දිනය අප්‍රේල් මස 26 වන දිනට යෙදී තිබෙන බැවින් එම දියණියට මතු සසරේ මෙවන් අකල් මරණවලට මුහුණ නොදීම පිණිස ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයේගෙන කටයුතු කළේ එම දියණියගේ දයාබර දෙමාපියන් වන අමරතුංග යුවළ සහ පවුලේ පින්වත් පිරිස. අද දේශකයාණන් වහන්සේ බොරැල්ල ශ්‍රී ලංකා රාම වාසී පූජ්‍යපාද උන්වතුරු බුබුලේ පියදස්සී ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රවණාභීලාසි වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ශ්‍රවණය කරන වාසනාවන්ත සුපින්වන්ත කාරුණික පින්වත්නි අද මේ උතුම් බක්පුර පසළොස්වක පෝය දවසේදී පින්වත් ඔබ විසින් බොහෝම ශ්‍රද්ධාවෙන් භක්තියෙන් යුක්තව වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ශ්‍රවණය කරන්නේ ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ඉතාම වටිනා ධර්මකාරණාවන් එකතු කරගන්නට ඔබ අද දවසේදී සූදානම් වන්නේ. ඉතින් පින්වත්නි අද වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සවස 4ට විකාශය වන මේ උතුම් ධර්මානුශාසනාව සඳහා දායකත්වයේගෙන කටයුතු කරන්නේ පින්වත් අමරතුංග යුවළ විසින්. ඒ අමරතුංග යුවළගේ සහ පවුලේ සියලුම ඥාතීන්ගේ දායකත්වයේ ඇතිව අද මේ සිද්ධ කරන බක්පුර පසළොස්වක් පෝය දවසේ පවත්වන මේ උතුම් ධර්මානුශාසනාව මේ ආකාරයට පවත්වන්නට හේතු පාදක වුණේ අරමුණ වුණේ එංගලන්තයේ ඉපිද එහි අධ්‍යාපනය ලබා ගුවන් යානා විද්‍යා තාක්ෂණික ඉංජිනේරුවරියක වශයෙන් සේවය කරමින් සිටියදී වසර 31ක් ආයු වළඳා 2019 2024 වන දින හදිස්සියේ අභාව ප්‍රාප්ත වන්නට යෙදුන නිමාලි අමරතුංග දියණියට පින් අනුමෝදන් කිරීමට ඉතින් අද දවසේදී ඇයගේ උපන් දිනයේදී තිබෙනවා අප්‍රේල් 26 වෙනිදා. ඉතින් මේ උපන් දිනය වෙනුවෙන් තමයි මේ උතුම් වූ ධර්මානුශාසනාව පවත්වනු ලබන්නේ කියලා අපට සඳහන් කළා. ඉතින් හදිස්සියේම වසර 31ක් වැනි කෙටි කාලයක් ආයු වළඳලා ඒ දෙමව්පිය දෙපළ අමරතුංග දෙමව්පිය දෙපළ අතරින් සදහටම වියෝ වන්නට යෙදුන ආදරණීය දියණිය
පින්වත් නිමාලි අමරතුංග දියණියට මේ උතුම් වූ ධර්මානුශාසනාවේ බලයෙන් උතුම් වූ නිර්වාණ සම්පත්‍ය අවබෝධයම සාක්ෂාත් වේවා අද මේ උපන් දිනයේ ලබන මොහොතේ ජාති ජාතිත් ඇයට එවන් අකල් මරණයන් ඇති නොවේවා සංසාර ගමනේ උපනුපන් භවයක් භවයක් පාසා ඒ පින්වන්ත දියණිය නිදුක් නිරෝගී සුවයෙන් උපත ලබා උතුම් වූ අමා මහ නිවනින්ම සැනසීම ලබත්වා කියන ප්‍රාර්ථනාව එකතු කරමින් අද මේ උතුම් වූ ධර්මානුශාසනාව බක්පුර පසළොස්වක පොය දවසේදී හැම දිනාම ශ්‍රවණය කරන්නට සූදානම් වෙමු පින්වත්නි අද දවස බක්පුර පසළොස්වක පොය දවස ඔබට ඉතාම වැදගත් පොය දවසක් විශේෂයෙන්ම ලක්වැසි බෞද්ධයන්ට වටිනා කියන පොය දවසක් තමයි පින්වත්නි බක්පුර පසළොස්වක පොය දවස කියලා කියන්නේ පින්වත්නි බක්පුර පසළොස්වක පොය දවසේ තමයි ලෞතර භාග්‍යවත් අමාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලංකාද්වීපයට දෙවන වරට වැඩම කරපු පොය දවස පින්වත්නි බුදුරජාණන් වහන්සේ එදා මේ උතුම් වූ ලංකාද්වීපේ නැමැති පුණ්‍ය භූමි දරණී තලයට වැඩම කරන්නට යෙදුනේ මැණික් පුටුවක් නිසා හටගත් කෝලාහලයක් චූලෝදර මහෝදර කියන බෑනා සහ ඒ වගේම මාමණ්ඩිය අතර වූ ඒ නාගරාජවරු දෙන්න අතර වූ ගැටුම සංසිඳුවන්නට ඉතින් පින්වත්නි එදා බුදුරජාණන් වහන්සේ මේ ලංකාද්වීපයට වැඩම කරන්නට යෙදුන මේ උතුම් වූ පුරපසලස්සක පොය දවසේ තමයි අද වගේ දවසක තමයි භාග්‍යවතුන් වහන්සේ ලංකාද්වීපයට වැඩම කරන්නට යෙදුනේ ඉතින් පින්වත්නි එදා භාග්‍යවතුන් වහන්සේ වඩින ගමනට මේ ලංකාද්වීපයට වඩින ගමනට දේවරම් මහා විහාරයේ සැවැත් නුවර දේවරම් වෙහෙරේ කිරිපලු රුකක් තිබුණා භාග්‍යවතුන් වහන්සේගේ ගන්ධ කුටිය ඉදිරිපිට පින්වත්නි එදා භාග්‍යවතුන් වහන්සේ ලංකාද්වීපයට වඩිනව බව ඒ කිරිපලු රුකට අධිගෘහිත සමිද්දි සුමන කියන දිවරාජෝත්තමයාණන් වහන්සේ දැක්කා දැකලා පින්වත්නි ඒ දිවරාජෝත්තමයාණන් වහන්සේ තමන් තථාගතයන් වහන්සේට තමන් වහන්සේගේ මේ භවන ඡත්‍රයක් කරලා එහෙම නැත්නම් තමන්ගේ විමානය භාග්‍යවතුන් වහන්සේට මුතු කුඩයක් කරලා අල්ලගෙන ආවා කියලා කියනවා ඉහළ අහසින් පින්වත්නි මේ සමිද්දි සුමන දිවරාජයා පෙර ආත්ම භවයක ශ්‍රී ලංකා ද්වීපෙහි උපත ලබලා පින්වත්නි මේ ආකාරයට මේ භාග්‍යතුන් වහන්සේගේ ගන්ධ කුටිය ඉදිරිපිට කිරිපලු රුකකට අධිගෘහිත වෙච්ච දිව්‍යරාජෝත්තමයාණන් වහන්සේ බවට පත් වුණා කියලා මහා වංශයේ සඳහන් වෙනවා. ඉතින් පින්වත්නි විශේෂයෙන්ම මේ කිරිපලු රුකේ ඉපදෙන්න හේතුවක් තමයි මේ දිව්‍යරාජෝත්තමයාණන් වහන්සේ සමිද්දි සුමන දෙවියෝ පෙර ආත්ම භවයේදී පසේ බුදුරජාණන් වහන්සේලා දැකලා උන්වහන්සේලාට පාත්‍ර පිරිසිදු කර ගන්නට ඒ අසල තිබිච්ච කිරිපලු රුකකින් කිරිපලු කොළ කඩලා පූජා කරා කියලා සඳහන් වෙනවා. ඒ පින නිසා තමයි පින්වත්නි දේවරම් වෙහෙරේ කිරිපලු රුකේ දෙවියෙක් කියලා ඉපදුනේ කියලා මහා වංශයේ දැක්වෙන එම ප්‍රවෘතියේ සඳහන් වෙනවා. පින්වත්නි විශේෂයෙන්ම භාග්‍යතුන් වහන්සේ දා නාගදීපයට වැඩම කළේ චූලෝදර මහෝදර කියන බෑනා සහ මාමණ්ඩිය අතර ඇතිවෙච්ච මැණික් පුටුවක් නිසා ඇතිවෙච්ච මේ කලකෝලාහලය සංසිඳුවන්න කියලා අපි පෙර සඳහන් කරානේ පින්වත්නි එදා විශේෂයෙන්ම දැන් අපේ රට පාලනය කළේ යක්ෂ නාග දේව කියන ගෝත්‍රවලට අයිති එක එක පුද්ගලයන් පින්වත්නි මේ නාග ගෝත්‍රයට අයිති සමහර අය ඒ කියන්නේ මේගොල්ලන්ට විශේෂ එරිදියක් ප්‍රතිහාරයක් පාන්න පුළුවන් ගෝත්‍රයක කෙසේ වුවත් විශේෂ එරිදි බල ප්‍රතිහාරය පාන්න පුළුවන් මේ නාග යක්ෂ දේව කියන කොට්ටාස තුනටම ඉතින් මහියංගණය අධිගෘහිත කරගෙන හිටි යක්ෂයෝ එදා භාග්‍යතුන් වහන්සේමින් පෙර මහියංගණයට වැඩම කළයින් පස්සේ පින්වත්නි ඒ යක්ෂයෝ දමනය කරලා මහියංගණ භූමිය පවිත්‍ර කළා ඒ වගේම තමයි
දැන් නාගයෝ කියලා කියන්නේ යක්ෂයෝ වගේ දරුණු ගති ඇති දරුණු මේ විදිහට හැසිරෙන පිරිසක් නෙවෙයි පින්වත්නි. ඉතින් ඒ නිසා නාගයන්ව දමණය කරන්න භාග්‍යතුන් වහන්සේට එතරම් මේ අපහසුතාවයක් උනේ නැහැ. කොහොමත් බුදුරජාණන් වහන්සේ සත්තා දේව මනුස්සානම් කියන ආකාරයට සියලු දෙව් මිනිසුන්ට ශ්‍රේෂ්ඨ වෙන නිසා කිසිම සත්වයෙක් උන්වහන්සේට දමණය කරන්න අපහසු නැහැ. කොහොම නමුත් දැන් එදා පින්වත්නි මේ චූරෝදන මහෝදර කියන නාගරාජවරු දෙදෙනා මේ අතර ඇතිවිච්ච මේ ගැටුම සංසිඳුවන්නට භාග්‍යතුන් වහන්සේ නාගදීපයට ඉහළ ආකාශයේ වැඩ හිඳගෙන භාග්‍යතුන් වහන්සේ නාගයන්ට කිව්වා ඔය ගැටුම් ඇති කරගන්න නැතුව සමගි වෙන්න කියලා. ඒ බණපදය අහලා තමයි පින්වත්නි නාගරාජවරු දෙන්න දමණය වෙලා තමන්ගේ ගැටුම නවත්තලා ඇති කරගන්න ගියපු ගැටුම නවත්තලා පින්වත්නි අර මැණික් පුටුව ඒ කියන්නේ හරිනම් මැණික් පුටුව අයිති වෙන්න ඕනේ චූලෝදරට. ඒ කියන්නේ තමන්ගේ චූලෝදරගේ අම්මට ලැබිච්ච දායාදයක් හැටියට. ඉතින් ඒ චූලෝදර නාගරාජයාත් තමන්ට ලැබිච්ච මැණික් පුටුව අතහැරලා මහෝදර නාගරාජයාත් තමන්ගේ තණ්හාව අතහැරලා මැණික් පුටුව භාග්‍යවතුන් වහන්සේට පූජා කළා කියලා සඳහන් වෙනවා. පින්වත්නි එවෙලේ ඒ මැණික් පුටුව මත භාග්‍යවතුන් වහන්සේ වැඩ සිට නාගයන්ට දහම් බෙසුවා. ඒ බණ අහලා නාගයෝ තුන් සරණ ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේගෙන් වන්දනා කරන්න පූජාවක් පූජාවට සුදුසු යම් කිසි පූජාර්හ වස්තුවක් ඉල්ලුවා. එවෙලේ පින්වත්නි මේ පූජාර්හ වස්තුවට භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ දක්ෂින ශ්‍රී හස්තයෙන් කේශ ධාතුන් වහන්සේලා මිටක් නාගයන්ට දුන්නා කියලා කියනවා. නාගයෝ මෙය තැන්පත් කරලා පින්වත්නි නාගදීප සෑරදුන් වහන්සේ ඉදිකලා කියලා සඳහන් වෙනවා. එදා පින්වත්නි මේ ගැටුමට ඒ කියන්නේ සහය දෙන්න සහය පළ කරන්න මේ කැලණියෙන් ගියා කියනවා මණියක්කික නාගරාජයා. එදා ඒ කැලණියෙන් ගියපු මණියක්කික නාගරාජයා භාග්‍යතුන් වහන්සේගේ ගුණ කදම්බේ දැකලා තමයි භාග්‍යතුන් වහන්සේට කැලණියට වඩින්න කියලා ආරාධනා කළේ. බලන්න පින්වත්නි සම්බන්ධතාවයේ සැකසෙන විදිහ නේද? ඉතින් පින්වත්නි කොහොම නමුත් මණියක්කික නාගරාජයාගේ ඒ ආරාධනාවත් පිළිගත්ත භාග්‍යතුන් වහන්සේ පසු කාලෙක කැලණියටත් වැඩම කළා කියලා සඳහන් වෙනවා. ඉතින් එදා මේ නාගදීපේට භාග්‍යතුන් වහන්සේ වැඩිය නිසානේ පින්වත්නි අද අපි දන්නවා යාපනයට ගියාට පස්සේ අපේ කියලා වඳින්න පුදන්න පූජනීය ස්ථානයකට තියෙන්නේ නාගදීපය විතරයි. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ පාපහස ලැබිච්ච ඒ භූමිය තමයි අපි අද ඔය ගිහින් බෝට්ටුවේ ගිහිල්ලා වඳින්නේ. මේ කොහොම නමුත් පින්වත්නි අද ඔය නාගදීපේ පින්වත්නි හරි හාස්කම් සිද්ධ වෙනවා කියලා සඳහන් වෙනවා. මට මෙතනදී හාස්කම් ගැන දේශනාවෙදි කියන්න අවශ්‍යතාවයක් නැහැ. ඒවා අනවශ්‍යයි. මොකද නාගයන් කියලා කියන්නේ කොහොමත් එරිදි බල ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් පිරිසක්. ඒ කියන්නේ සීමාවක් ඇතිව ඒගොල්ලන්ට යම් යම් විදිහට තමන්ගේ බලය පෙන්වන්න පුළුවන් පිරිසක්. ඉතින් ඒ වගේ කිහිපයක් සඳහන් කරනවා නම් පින්වත්නි ජීවිතේට දැකපො නැති මල් නාගදීපේ මල් ආසන වලින් මතු වෙලා තියෙනවා. කුහෙන් ආවද කවුරු පූජා කළාද කියලා කාටවත් අදින් අද වෙනකන් හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම තමයි පින්වත්නි ජීවිතේට දැකපු නැති විශාල ධූම පටල වගේ රාත්‍රියේ නාගදීප පූජා භූමියේ නාගදීප සෑරදුන් වහන්සේ පැත්තට නැමි නැමි වඳින ආකාරයේ පින්වත්නි ඇස් දෙකෙන් දැකපු මිනිස්සු ඉන්නවා. ඉතින් පින්වත්නි ඒ වගේ විවිධ විස්මය ජනක දේවල් මේ නාගදීප පුණ්‍ය භූමියේ වෙනවා. කොහොම නමුත් පින්වත්නි මෙතනට අනිවාර්යෙන්ම නාගරාජවරු හැම රාත්‍රියකම මෙදියම් රැය තුල ඇවිල්ලා මිනිස්සුන්ගේ ග්‍රහණය අඩු වුණාට පස්සේ ඒ ඇත්ත වඳිනවා පින්වත්නි. නාගයෝ කියලා කියන්නේ කොහොමත් පින්වත්නි ධාතුන් වහන්සේලාට ගොඩාක් ආදරය කරන ගොඩාක් ගෞරව කරන පිරිසක්. පින්වත්නි ඔබ දන්නවා සෝනුත්තර කියන මහරහතන් වහන්සේ නාගලෝකයට වැඩම කරලා එදා දුටුගැමුණු මහරජ්ජුරුවෝ ස්වර්ණමාලී මහසෑරදුන් වහන්සේ ඉදි කරන්නට ධාතුන් වහන්සේලා දැන් පාදම දාලා ඒ වගේම තමයි ගර්භය සකස් කරලා ධාතුන් වහන්සේලා තැන්පත් කරන ගැබට
ධාතුන්හන්සේලා ද්‍රෝණයක් දැන් නැහැ. මෙතන තැම්පත් වෙන ධාතු ද්‍රෝණය කොහෙද තියෙන්නේ? සෝනුත්තර මහරහතන් වහන්සේ කියන්නේ ඊටාම කුඩා ස්වාමීන් වහන්සේ නමක්. කුඩා නමුත් රහතන් වහන්සේ නමක්. පින්වත්නි මේ පුංචි සෝනුත්තර මහරහතන් වහන්සේ එදා දැක්කා අල්ලකප්ප රට බුලී කියන රජදරුවන්ට ලැබිච්ච ඒ ධාතු ද්‍රෝණය ගඟේ පාවෙලා ගිහින් මේ ධාතු ද්‍රෝණය තැම්පත් වෙලා තිබිච්ච කරඬුව ගඟේ හිටපු නාගයෝ අහුලගෙන ගිහිල්ලා ගඟේ හිටපු නාගයෝ නාග භවනේ තියාගෙන වඳින ආකාරය දැක්කා. ඒ වෙලේ පින්වත්නි සෝනුත්තර මහරහතන් වහන්සේ නාග භවනට වැඩියා. නාග භවනේ නාග රජුරුව. නාග රජුරුවන්ට ගිහින් සෝනුත්තර මහරහතන් වහන්සේ කියනවා නාගරාජෝත්තමයාණන් වහන්ස අපි මනුලුවෙන් වැඩියේ තුට්ටගාමිනී අබේ නම් වූ රජතුමා දුටුගෙමුණු රජතුමා සරණමාලි මහසාරදුන් වහන්සේගේ ගරුඩේ සකස් කරගෙන 96 කෝටියක් මහරහතන් වහන්සේලාගේ සන්නිපාතයෙන් යුක්තව සෑමලුවේ ඉන්නවා ධාතුන් වහන්සේලා ලැබෙනකම් ධාතුන් වහන්සේලා ද්‍රෝණයේ ගේනකම් බලන් ඉන්නවා. ඒ නිසා ඔබ සන්තකයේ තිබෙන ධාතුන් වහන්සේලා අපට දෙන්න කියලා ඉල්ලීමක් කළා. ඒ වෙලේ පින්වත්නි නාගයෝ දුන්නේ නාග රජුරෝ කිව්වා අපි ගාව ධාතුන් වහන්සේලා නැහැ ස්වාමීනි. ඉතින් මේ ඔබ වහන්සේට ධාතුන් වහන්සේලා වුණා නම් තියෙන තැනකින් ගිහින් හොයා ගන්න එකයි ඇත්තේ කිව්වා. පින්වත්නි දැන් නාගයාගේ බසර ටිකක් මේ සෝනුත්තර මහරහතන් වහන්සේ පොඩ්ඩක් මේ අවධානයක් යොමු කළා. ඒ වෙලේ සෝනුත්තර මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ විදර්ශනා නුවණින් දැක්කා මේ ඒ කියන්නේ පරචිත්ත විජානන ඥාණයෙන් දැක්ක නාගයා මේ බොරුවක් කරන්න කියලා. එතකොට පින්වත්නි සෝනුත්තර මහරහතන් වහන්සේ නාග ලෝකේ තියෙනවා ධාතු මන්දිරය. මේ ධාතු මන්දිරයට පින්වත්නි තමන් වහන්සේගේ නේත්‍රා යොමු කරලා ඒ බිත්ති ඒ වගේම ගස්ගල් පසාරු කරගෙන යන ඒ උතුම් වූ මහානුභාව සම්පන්න ඥාණයෙන් දැක්කා. පින්වත්නි දකින්නකොට නාග ලෝකේ ධාතු මන්දිරයේ ධාතු කරඬුව තියෙනවා. එවෙලෙ පින්වත්නි නාගලෝකේ නාරජ්ජුරුවොත් මේක දැක්කා. සෝනුත්තර මහරහතන් වහන්සේ කරඬුව අනිවාර්යෙන් දා කරඬුව දකින්න ඇති කියලා හිතලා නාගරාජයා කලේ ටක් ගාලා සිවුම් අතක් මවලා ධාතු මන්දිරයෙන් ධාතු කරඬුව අරගෙන ගිල්ලා කියනවා ධාතු කරඬුව නාගයාගේ බඩේ තිබ්බේ කියලා. බලන්න පින්වත්නි. එතකොට දැන් නාගලෝකේ ධාතු මන්දිරය ගැන පොඩ්ඩක් මම සඳහනක් කරන්නම් පින්වත්නි. නාගලෝකේ ධාතු මන්දිරේ පාපිස්සේ තියෙනවා. නාගලෝකේට ධාතු මන්දිරයට ඇතුළු වෙද්දී ඒ ධාතු මන්දිරේ පින්වත්නි පාපිස්ස මේ මුළු ලංකාවෙම මැණික් එකතු කළත් ඒ පාපිස්සේ මැණික් ගානට පුරවන්න බෑ. ඒ තරම් මැණික් ප්‍රමාණයක් තියෙනවා නාගලෝකේ ධාතු මන්දිරයට ඇතුළු වෙන පාපිස්ස විතරක්. එහෙනම් නාගයෝ කොච්චර ධාතුන් වහන්සේලාට ගෞරව කරනවද ඇද්ද පින්වත්නි? ඒ නිසා පින්වත්නි නාගලෝකේ ධාතු මන්දිරේ ඇතුළට ගියාට පස්සේ තනි කරම පින්වත්නි මැණික් කැට පලිඟු කැට කැකිරි ගෙඩි ඒ වගේම කොමඩු පෙති ඒ වගේම නොයෙක් මදාරා පරසතු මල් වගේ ලොකු ඒ වගේ ලොකු මැණික් කැට තමයි පින්වත්නි එල්ලෙන්නේ. අර කැකිරි ගෙඩි වැල් වලින් පල්ලෙහාට එල්ලෙන්නේ. ඒ වගේ පින්වත්නි ඉතාම විචිත්‍රවත් මනරම් මැණික් පලිඟු වලින් මේ ධාතු මන්දිරය නිර්මාණය වෙලා තියෙනවා කියලා සඳහන් වෙනවා. එතකොට පින්වත්නි නාගලෝකේ ධාතු මන්දිරයේ ධාතුන් වහන්සේලා තැන්පත් කරන කරඬුවල තනිකරම අතුරලා තියෙන පින්වත්නි පිච්ච මල්. නාගලෝකෙටම ආවේනික පිච්ච මල් තමයි අතුරලා තියෙන්නේ. එතකොට පින්වත්නි නාගලෝකේ ධාතු මන්දිරයේ මොන තරම් මනෝරම්‍ය විදිහට මොන තරම් දිලිසෙනව ඇද්ද? එහෙනම් නාගයෝ කියලා කියන්නේ ධාතුන් වහන්සේලාට ඉතාම ගෞරව කරන පිරිසක්. සෝනුත්තර මහරහතන් වහන්සේ පින්වත්නි කල් වේලා ඉක්මවන්නේ නැතුව නාගයාගෙන් ඇහුවා නාගරාජය ධාතුන් වහන්සේලාගේ කරඬුව මෙහිම තියෙන බව මට පේනවා. හැබැයි කරඬුව කොහේ හරි තිබිලා මම අරගත්තොත් ඔබ මට මුකුත් කියනවද කියලා ඇහුවා. ඒ වෙලේ කිව්වා ස්වාමීනි ඔබ වහන්සේට පේනවා නම් කරඬුව ගත්තට කමක් නැහැ. ස්වාමීනි අපි ගාව නම් ධාතුන් වහන්සේලා නැහැ කිව්වා. එවෙලෙ පින්වත්නි සෝනුත්තර මහරහතන් වහන්සේ සියුම් අතක් මවලා නාගයාගේ කුසට ඒ අත යවලා දා කරඬුව අරගෙන නාගරාජය අපි එහෙනම් යම්කිසි කාරණාවකට ආවනම් ඒ කාරණාව දැන් ඉටු වුණා. එහෙනම් අපි එන්නම් කියලා පින්වත්නි සෝනුත්තර මහරහතන් වහන්සේ ඔය වගේ මේ කතාවක් කරලා
මේ නාගලෝකෙන් පිටත් වුණා. සෝනුත්තර මහරහතන් වහන්සේ නාගලෝකේ දොරටුවෙන් එළියට වැඩියට පස්සේ නාගයා කුසාත ගාලා බලනකොට ධාතු කරඬුව නැහැ. නාග රාජයා හයියෙන් දෙවනක් කළා මුළු නාගලෝකෙම දෙවනක් වෙන්න කෑ ගැහුවා කියලා. කෑ ගහලා සෙසු නාගයෝ නාග කන්‍යාවෝ හැමෝමත් එක්ක එකතු වෙලා. පින්වත්නි මේ නාග කන්‍යාවෝ කියලා කියන්නේ නාගලෝකේ ධාතු මන්දිරේ පූජාව කරන වෙලාවට විවිධාකාර විදිහට නැටුම් ගැයුම් වැයුම් කරමින් නාගලෝකයේ වන්දනාමානවලට පුෂ්පෝපහාර දක්වන්නේ කවුද? මේ නාග කන්‍යාව. ඒ කියන්නේ නාගයන්ගේ ස්ත්‍රී පාර්ශවය. එතකොට පින්වත්නි මේ නාගයන්ගේ විරුද්ධ ස්ත්‍රී පාර්ශවය කවදාකවත් ධාතුන් වහන්සේලා අල්ලන්න ඒවා මේවා කරන්න යන්නේ නැහැ. නමුත් ධාතුන් වහන්සේලාට පුෂ්පෝපහාර දක්වන්න, පූජෝපහාර දක්වන්න ඉතාම ලැබියාවෙන් කටයුතු කරන පිරිසක් තමයි මේ නාග කන්‍යාව කියලා කියන්නේ. මේගොල්ලොත් පින්වත්නි මේ නාගදීප සෑමලුව වඳිනවා කියලා සඳහන් වෙන නාග කන්‍යාව. ඉතින් ඒගොල්ලෝ තමයි අර දුහුල් විදිහට, ඒ කියන්නේ අර දූම පටල හඳුන් කූරක දුමක් කියන්නේ, ඒ වගේ වන්දනා කරන්නේ. ඉතින් නාග කන්‍යාවුයි නාගයොයි නාග පිරිසයි හැමෝම එකතු වෙලා පින්වත්නි සෝනුත්තර මහරහතන් වහන්සේගේ පස්සෙන් එළවන් ආවා කියනවා. පස්සෙන් එළවගෙන ආවා. ඒ කියන්නේ මේ ධාතු කරඬුව අරගෙන මෙන්න අපේ ජීවය හොරකම් කරගෙන යනවෝ කියලා කෑ ගහගෙන ආවයි කියලා සඳහන් දෙන්නේ පින්වත්නි. ඉතින් ජීවිතේ අරන් යනවයි කියලා නාගයෝ එහෙම කෑ ගැහුවේ ධාතුන් වහන්සේලා අරගෙන යද්දී. එදා පින්වත්නි සෝනුත්තර මහරහතන් වහන්සේ මහසෑමලුවට වැඩම කරලා ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න දුටු ගැමුණු මහරජතුමාට දා කරඬුව බාල දුන්නා කියලා කියනවා. ඒ වෙලේ නාගයෝ වැඳ වැඳ පස්සෙන් ඇවිල්ලා සෝනුත්තර මහරහතන් වහන්සේට කියන ස්වාමීනි, ඇයි අපිව මැරුවේ? ඇයි අපිට මෙහෙම දෙයක් කළේ? අපේ ජීවය හොරකම් කරගෙන ආවේ ඇයි? අපේ වස්තුව හොරකම් කරගෙන ආවේ ඇයි? ඔබ වහන්සේ රහතන් වහන්සේ නමක් නේද? ඔය විදිහට තමයි පින්වත්නි නාගයන්ගේ විලාපය වෙනම තියෙනවා පින්වත්නි. කියවලා බලන්න නාග විලාපය තියෙනවා මහා වංශයේ පින්වත්නි නාග විලාපය තියෙනවා. එතකොට මේ නාග විලාපයේදී මේ විදිහට පින්වත්නි නාගයෝ වැඳ වැඳ සෝනුත්තර හාමුදුරුවන්ට කියනවා, ස්වාමීනි අපිට අඩුම ගානේ වඳින්න හරි එක ධාතුන් වහන්සේ නමක් හරි දෙන්න. අන්තිමට කියනවා නාගයෝ මේ සෝනුත්තර හාමුදුරුවන්ට ඒ විදිහට මේ ආයාචනා කරලා ඉල්ලුවයින් පස්සේ සෝනුත්තර හාමුදුරුවන්ට නාගයන් පිළිබඳව සෝනුත්තර මහරහතන් වහන්සේට නාගයන් පිළිබඳව අනුකම්පාවක් හිතිලා කරුණාවක් හිතිලා සෝනුත්තර හාමුදුරුව අර ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාගෙන් පින්වත්නි ඉතාම ස්වල්ප ධාතුන් වහන්සේලා ප්‍රමාණයක්, ඒ කියන්නේ චුට්ටක් අරගෙන නාගයන්ගේ දාකරඬුවට දැම්මා කියලා කියනවා. එතකොට පින්වත්නි කවුරු හරි හිතන්න පුළුවන් මෙතන එතකොට ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා නැහෙනේ කියලා. පින්වත්නි ද්‍රෝණයකට වඩා ධාතුන් වහන්සේලා ස්වර්ණමාලී මහසෑරදුන් වහන්සේගේ ගර්භය තුල ගැබ්බෙලා තියෙනවා. එහෙනම් නාගයෝ අර ටික හිස් මුදුනින් අරගෙන ගිහින් හිස මත තියාගෙන අරගෙන ගිහින් අද දානාගලෝකේ ධාතුන් වහන්සේලාට පුදන්නේ වඳින්නේ පුදන්නේ අන්නාර සෝනුත්තර මහරහතන් වහන්සේ දීපු මේ ධාතුන් වහන්සේලාට පින්වත්නි. නාගලෝකේ තමයි මේ කරඬුව තිබ්බේ. නමුත් අයිතිය තියෙන්නේ කොතනටද? ස්වර්ණමාලි මහසෑරදුන් වහන්සේගේ තැන්පත් වීමට තමයි මේ දා කරඬුවේ අයිතිය තියෙන්නේ. ඉතින් කොහොම නමුත් වාසනාවන්ත පින්වත්නි අන්න අර නාගරාජෝත්තමයාණන් වහන්සේලා කොච්චර ධාතුන් වහන්සේලාට ගෞරව කරනවද කියලා ඔබට මේ කතා පුවතින් වැටහෙන්නේ නැති කියලා මම හිතනවා. මොකද මේ කතාව ඇත්තටම මට කියන්න උවමනාව උනේ මෙතනදී අපිට පින්වත්නි මෙච්චර ධාතුන් වහන්සේලා ලැබිලා ලංකාවේ ජීවත් වෙන අය ගමුක බලන්න ස්වර්ණමාලි මහසෑරදුන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. සේරුවිල මංගල මහා චෛත්‍ය ලලාට ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ වගේම තමයි සෝමාවතිය චෛත්‍ය රාජාන් වහන්සේගේ දළදා වහන්සේ නමක් වැඩ ඉන්නවා. ඒ වගේම තමයි නුවර දළදා මාලිගාවේ දළදා වහන්සේ නමක් වැඩ ඉන්නවා. ඒ වගේම තමයි පින්වත්නි තිස්ස මහාරාම මහා චෛත්‍ය රාජාණන් වහන්සේගේ ඓතිහාසික කතරගම කිරිවේර මහා චෛත්‍ය රාජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා කේශ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. නාගදීප පුණ්‍ය භූමියේ කේශ ධාතුන් වහන්සේලා දැන් අපි කතා කරන්නේ නාගදීප පුණ්‍ය භූමිය ගැන. නාගදීප පුණ්‍ය භූමියේ කේශ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒ වගේම තමයි
තථාගතයන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුව තැන්පත් අෂ්ටවංක මාණික්ය මිහින්තලේ සේල චෛත්‍ය තුල වැඩ ඉන්නවා. ඉතින් ඔහොම මේ කියන්න ගියොත් පින්වත්නි වැඩ ඉන්න ධාතුන් වහන්සේලාගේ ප්‍රමාණය කියන්න පුළුවන් කමක් නැහැ. තථාගතයන් වහන්සේ පිට දුන්න ශ්‍රීමා බෝධින් වහන්සේගේ ජීවමාන දක්ෂින ශාඛාව වැඩ ඉන්නේ අපේ රටේ අනුරාධපුරේ. පින්වත්නි ඔහොම බලන් යද්දී වැඩිම ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් තථාගත ශ්‍රී බුද්ධ ශරීරයේ වැඩිම ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් වැඩ ඉන්නේ අපේ රටේ. ඉතින් පින්වත්නි එතකොට බලන්න අපේ රටේ මේ ධාතුන් වහන්සේලා මෙපමණ වැඩ ඉඳද්දී අපි කොහොම හිතන්න ඕනේද අපිට මේ මොන තරම් වාග්යක්ද මේ ලැබිලා තියෙන්නේ කියලා. මොන තරම් වාග්යක්ද පින්වත්නි මේ ලැබිලා තියෙන්නේ. මේ වාග්යවන්තකම වචනෙන් කියන්න බෑ. මම නම් පුළුවන් හැම වෙලාවකම පින්වත්නි සරණමාලි මහසෑ මළුවට වඩිනවා. ඒ වගේම තමයි පුළුවන් හැම වෙලාවකම කොහේ ගියත් කොතන ගියත් ධර්මදේශනාවකට වැඩියත් පින්වත්නි මේ කොළමින් පිට ඒ දිස්ත්‍රික්කවල ඒ ප්‍රදේශවල තථාගතයන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමක් වැඩ ඉන සෑරදුන් වහන්සේ නමක් තිබෙනවා නම් මම මොන වැඩේ තිබ්බත් ඒ සෑරදුන් වහන්සේට වැඳගෙන තමයි එන්නේ පින්වත්නි. එතනට ගිහින් මල් ටිකක් අරගෙන සෑරදුන් වහන්සේට වන්දනා කරලා එන්නේ. ආයි මට වඳින්න හම්බෙයිද දන්නේ නැ කියන සංඥාවෙන් තමයි මම නම් හිතන්නේ පින්වත්නි. මම ඇත්තටම දානි වේලක් දුන්නත් මගේ අතින් දන් හැන්දක් බෙදුවත් මම හිතන්නේ පින්වත්නි මට ආයි මේක කරන්න ලැබෙයිද දන්නේ නැ. මේ දානේ පූජා කරන්න හම්බෙයිද දන්නේ නැනේ. ඊළඟට පින්වත්නි මම හිතන්නේ මට මේ තථාගතයන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න මේ සෑය මේ පූජනීය ස්ථානේ මට ආයි වැඳ පුදා ගන්න පුළුවන් වේද දන්නේ. මොකද මරණය කියන එක පින්වත්නි විශ්වාස නැහැනේ. මේ අද හිටියා හෙට නැහැ. අද මේ උදේ කතා කරපු කෙනා රෑවෙද්දි නැහැ. ඉතින් මරණය කියන්නේ දැන් බලන්න කොවිඩ් වසංගතය ලොව පුරා යලි හිස ඔසවලා. දැන් පින්වත්නි ඊයේ දවසේ විතරක් ලක්ෂ 9ක් ලෝකේ පුරා කොවිඩ් ආසාදිතයෝ. එතකොට අපේ ලංකාද්වීපයටත් දැන් කොරෝනාවල අලුත් නව ප්‍රභේදයක් ඇවිත් තියෙනවා කොවිඩ් වසංගතේ. ඉතින් පින්වත්නි මේක හැදුනත් අපි සමහර විට මිය යන්න පුළුවන්. අපි දන්නේ නැහැ පින්වත්නි කොච්චරනම් මේක හැදිලා දැනට කීයක් මිය ගියාද කියලා. ඊළඟට පින්වත්නි මේ ලෝකේ කොච්චර මිය යන්නේ නැද්ද මිනිස්සු? මිලියන කොච්චර ගණන් මිය යන්නේ නැද්ද? ඉතින් පොඩ්ඩක් හිතන්න ඕනේ පින්වත්නි අපේ මරණය කොය වෙලේ මොන වගේ ආකාරයට මොන වගේ සිද්ධියකින් කොහොම වෙයිද කියලා අපි කාටක්වත් කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි මේ මරණයට නොබියව මුහුණ දෙන්න නම් ඒ කාන්තෙන් මේ සෑරදුන් වහන්සේලා, බෝරදුන් වහන්සේලා, ධාතුන් වහන්සේලා හොඳට වන්දනාමාන කරගෙන තියෙන්න ඕනේ. අපේ ජීවිතේ ඒ නිසා පින්වත්නි කියන්න පුළුවන් කමක් නැහැ. අපිට පින්වත්නි තියෙන මේ මහා සම්පත් වලින් අපි ප්‍රයෝජන ගන්නට ඕනේ. විශේෂයෙන්ම පින්වත්නි අපිට මේ ලංකාවේ තියෙන අනෙක් ඔය ලෞකික සැප සම්පත් කිසි දෙයක් වැඩක් නැහැ. මම සමහරු කියනවා මේක ස්වභාවික විපත් වලින් ආරක්ෂිත තැනක්. ඉතින් ඔහොම කියකේ මහා ලොකුවට පුරසාරන් දොඩනවා මේක ආරක්ෂා කරගන්න කවුරුත් දන්නේ නැහැ. මට නම් ඔය එකක්වත් වැඩක් නැහැ පින්වත්නි. මට ඉතාම වටින්නේ මේ ලංකාද්වීපයට භාග්‍යතුන් වහන්සේ තුන් පාරක් වැඩම කළා. ලෝකේ අනෙක් කිසිම රටක කිසිම ශාස්ත්‍රවරේ පින්වත්නි මම නාමිකව කියන්නේ ඔය අපේ රටේ සමහරු අදහන කිසිම ආගමික ශාස්ත්‍රවරයෙක් වැඩම කරපු නැති මේ රට භාග්‍යතුන් වහන්සේ තුන් වාරයක් වැඩම කරලා මුළු ලංකාවම ආවරණය වෙන්න ස්ථාන 16කට 11ම ස්ථානවලට වැඩම කළා කියලා සඳහන් වෙන අපේ මහා වංශේ. පින්වත්නි එහෙව් එකේ අපිට මේ තියෙන වටිනා සම්පත, මේ තියෙන වටිනා වස්තුව අපි නිරන්තරයෙන් වන්දනාමාන කරගෙන පුද පූජාවන් පවත්වලා අපේ ජීවිතය මේ ආත්ම භවයේදී නිවන් දකින්න නොහැකි වොත් ඒ කාන්තේම පරලෝ භවයට සුගතියක් අත්කර ගන්නට මේ ලංකාද්වීපය තුලම උත්පත්ති ලැබීම හේතුවක් වෙනවා ඒකාන්තයි. පින්වත්නි ඒ අදිෂ්ඨානය තියාගන්න. මොකද පතිරූපදේශ වාසෝච මේක තමයි පින්වත්නි වාසය කරන්න හොඳම ප්‍රදේශය ලංකාද්වීපය. ඉතින් සමහරු කියනවා මේකේ ඉන්න හොඳ නැහැ. පින්වත්නි මේකේ ඉන්න හොඳ නැත්තේ එක පිරිසක් නිසා.
දෙයිතින් කවුරුත් ඒක දන්නවා දේශපාලඥයෝ නිසා තමයි මේකේ ඉන්න බැරි. ඉතින් කොහොම නමුත් පින්වත්නි අනෙක් විදිහට බලුවමින් පස්සේ පින්වත්නි මේ රට කියලා කියන්නේ ලෝකයේ උතුම්ම රට. මේක මොකද කවුරුත් හිතන්නේ නැහැ මේ මේ විස්තරය. කවුරුත් කල්පනා කරන්නේ නැහැ මේ තියෙන වටිනාකම. පින්වත්නි මේ වටිනාම රටක ඉපදිලා අපි නොඑක් විදිහට අකටයුතුකම් නොමනා නොපනත් ක්‍රියා කරන්න ගියොත් අපේ ගෙවෙන මේ දුර්ලභ මනුස්ස ජීවිතය වහවහාම ඉවර වෙලා යනවා. ඒ ටික කාලය තුල නැටුම් කෙලි සිනා කෙලි කරන්න ගියොත් කවදාකවත් පින්වත්නි මේ ගමන අවසන් කරගන්න අපිට පුළුවන් කමක් නැහැ. මේ ගමනේ නිමාවක් දකින්න පුළුවන් කමක් නැහැ. ඉතින් පින්වත්නි අර විදිහට නාගරාජවරු පුදුම තරම් ධාතුන් වහන්සේලාට ගෞරවයක් තියෙන්නේ. අපිත් පින්වත්නි පුදුම තරම් අපේ හිතේ ගෞරවයක් තියාගන්න ඕනේ ධාතුන් වහන්සේලාට. පින්වත්නි ඔබ ධාතුන් වහන්සේලාට ඉතාම ගෞරව කරන කෙනෙක් නම් ඒකාන්තයෙන්ම ඔබේ ඊළඟ භවය සුගතියකට අත් කරගන්න පුළුවන් සුගතියකට පත් කරගන්න පුළුවන් භවයක් ඔබට සකස ගන්න පුළුවන්. ධාතුන් වහන්සේලාට වන්දනා කරනවා කියලා කියන්නේ ඒසා මහා ආනිසංසදායක මහා කුසලයක් පින්වත්නි. එනිසා මේ කුසලය මේ පින ඔබ ඔබේ ජීවිතයට දිවරෑ සිද්ධ කරගන්න. සමහර වෙලාවට පින්වත්නි ධාතුන් වහන්සේලාට හොඳට පුද සත්කාර කරන තැන්වලට ධාතුන් වහන්සේලා වැඩම කරනවා පින්වත්නි. දැන් සමහරු මගෙන් අහලා තියෙන ඔය ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ මේ ධාතුන් වහන්සේලා වඩිනවද කියලා. පින්වත්නි පුද පූජාවන් කරන තැන්වල තමයි ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ. නැත්තම් ධාතු කරඬුව පිටින්ම අවශ්‍ය වෙලාවට ගත්ත අනවශ්‍ය වෙලාවට ධාතු කරඬුව කබඩ් එකට දාලා ලොක් කරා ඊට පස්සේ පුද පූජාවක්වත් කරන්නේ නැතුව ධාතුන් වහන්සේලාට ඔහේ දාලා තියෙන තැන්වල ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ නැහැ. මොකට ඒ වැඩ ඉඳලා? පින්වත්නි බුදුරජාණන් වහන්සේට පුද පූජාවක් ලැබෙන තැනට තමයි භාග්‍යතුන් වහන්සේ පව වැඩම කරන්නේ. පුද පූජාවක් නොකරන මිනිස්සු ගාවට භාග්‍යතුන් වහන්සේ වැඩම වැඩියේ නැහෙනි පින්වත්නි. මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලාත් එහෙමයි. කිසිම මොහොතක කවර හේතුවක් මතවත් පුද පූජාවක් නොකරන තැන්වලට ධාතුන් වහන්සේලා වඩින්නේ. ඔබ හද ගර්භයේ ධාතු මන්දිරයක් සකසගෙන බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් පුද පූජාවන් නොකඩවාම උදේ සවස මල් පහන් පූජා කරලා ගිලම්පස පූජා කරලා භාග්‍යතුන් වහන්සේට උදේ දාණය ජීවමාන සංඥාවෙන් දවල් දාණය පූජා කරලා සවස චතුමදුර ගිලම්පස පූජා කරලා පිච්ච මල් ආදී විචිත්‍රවත් මල් වලින් නෙළුම් මල් මානෙල් මල් මේ ආදී සුවඳවත් වූ මල් වලින් භාග්‍යතුන් වහන්සේ පූජා කළොත් ධාතුන් වහන්සේලාට තමයි භාග්‍යතුන් වහන්සේට කියලා මේ වඳින්නේ පින්වත්නි. අන්න ඒ විදිහට වන්දනා කළොත් ඒකාන්තයෙන්ම ඔබ ළඟට තව තවත් සර්වඥ ධාතුන් වහන්සේලා වැඩම කරනවා. ඒ පිළිබඳව නම් මම පිළිගන්නවා පින්වත්නි ආයි නම් මේ ඔය නිකං බොරුකාරයන්ගේ ගාව ධාතුන් වහන්සේලා ඉන්නවයි කියලා කියන මම නම් පිළිගන්නේම නැහැ. ඊබේකේ පින්වත්නි සර්ච් කරොත් එහෙම මේ ධාතුන් වහන්සේලා සර්ච් කරොත් තායිලන්තේ තායිවානේ ඕනතරම් පින්වත්නි මේ සල්ලි වලට ගන්න පුළුවන් අර බෝල බෝල ධාතුන් වහන්සේලා ඉන්නවා. පින්වත්නි ඒවා නම් හරි සර්වඥ ධාතුන් වහන්සේලා නොවන බව වගකීමෙන්ම කියනවා. ඒක ලදරුවාට පවා තේරෙනවා. සමහරු වෙනවා අපිත් එක්ක තර්ක කරන්න නේ. සමහරු කියනවා මේ ධාතුන් වහන්සේලා වඩිනවා එහෙම නොවැඩ ඉන්නේ. ඒ කියන්නේ අපේ පුද පූජා නොකරන තැන්වලට ධාතුන් වහන්සේලා වඩිනවලු පින්වත්නි. පුද පූජා නොකරන තැන්වල ධාතුන් වහන්සේලා මොකටද ඉඳලා? වැඩ ඉන්නේ නැහැ පින්වත්නි. ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ නැහැ පුද පූජාවන් නොකරන තැන්වල. පුද පූජාවන් කරන තැන්වල තමයි ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ. ඒ නිසා ඒ බබ හොඳට මතක තියාගන්න. ඊළඟ කාරණාව තමයි පින්වත්නි ඔය දුසිල්වත් එක එක විදිහට තමන්ගේ සිල්පද බිඳගෙන හැසිරෙන මිනිස්සුන්ට කවදාකවත් ධාතුන් වහන්සේලා පහළ වෙන්නේ නැහැ. සමහරු කියන මට ධාතුන් වහන්සේලා දෙන්නමක් ආවා තුන්නමක් ආවා මේ හරි පට්ටපල් බොරු කියනවා පින්වත්නි. දැන් මෙහෙම කියන්න හේතුව තමයි මේ බොරුකාරයන්ගෙන් ඔබේ ශ්‍රද්ධාව කියන එක නැති කරගන්න එපා බොරුකාරයෝ නිසා. සමහර බොරුකාරයෝ ඉන්නවා මගේ ධාතුන් වහන්සේලා ඉන්නවා මට අහවල් ධාතුන් වහන්සේලා ඉන්නවා කේශ ධාතුන් වහන්සේලා මගේ ගාව ඉන්නවා කියලා බොරුවට මිනිස්සුන්ව පින්වත්නි අන්දන මිනිස්සු ඉන්නවා. එනිසා තමන් රැවටෙන්නේ නැතුව අහුවෙන්නේ නැතුව
හරියට ධාතුන් වහන්සේලා නිවැරදිව අඳුනගෙන ඒ කියන්නේ ඒකට අඳුන ගන්න පුළුවන් පින්වත්නි ධාතුන් වහන්සේලා නිරන්තරයෙන් පුද පූජාවන් කරන තැන්වල තමයි ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ බොරු කාර්යෝගාව ධාතුන් වහන්සේලා නැහැ ඉතින් ඒ නිසා සර්වඥ ධාතුන් වහන්සේලා කියලා කියන්නේ පින්වත්නි නාගරාජවරු ඉතාම ශ්‍රද්ධාවෙන් වඳින පුදන ගෞරව කරන ඉතාම ශ්‍රද්ධාවෙන් නාගයෝ විතරක් නෙවෙයි දේව නාග බ්‍රහ්ම කියන කොට්ටාස තුනම ගෞරව කරන උත්තමයන් වහන්සේලා තමයි සර්වඥයන් වහන්සේගේ සහ මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා එනිසා පින්වත්නි ඉතින් අපිට මේ පිළිබඳව වැඩිදුර විස්තර අපේ දේශනාවේ කරන්න පුළුවන් කමක් නැහැ කාල වේලාව තාම දීර්ඝව ගෙවෙනවා පින්වත්නි ඉතින් මම ඉතුරු කාලය තුල මේ නාගයන් පිළිබඳවත් ධාතුන් වහන්සේලා පිළිබඳවත් වැඩි විස්තර කියන්නේ නැතුව අද වගේ දවසක තමයි පින්වත්නි මේ බක්පුර පසළොස්වක පෝය දවසේදී තමයි සිද්ධාර්ථ මහ බෝධිසත්වයන් වහන්සේ මේ සංසාර ගමන අවබෝධ කරගන්නට මේ බෝධිසත්ව ආත්මයට බුදු වෙන ආත්මයට උපත ලබලා සතර පෙර නිමිතිවල පළවෙනි පෙර නිමිත දැක්කේ අද පින්වත්නි ඒ මාත්‍රිකාව යටතේ තමයි ටිකක් ධර්මය ඔබට බදාරන්න අපි කල්පනා කළේ පින්වත්නි අද තමයි සිද්ධාර්ථ කුමාරයා චන්න ඇමතිතුමාත් සමග උයන් කෙළ පිණිස යනකොට මේ මහල්ලෙක් දැකපු දවස එදා පින්වත්නි සිද්ධාර්ථ මහ බෝධිසත්වයන් වහන්සේ මනුලොවට පහළ වුණාට පස්සේ කොණ්ඩඤ්ඤ බමුණ එක ඇඟිල්ලක් පමණක් දිගු කරලා කිව්වා ඒ කාන්තේම මේ කුමාරයා බුදු වෙනවා කියලා අනික් බමුණු 108ම සක්විති රජ හෝ බුදු වෙනවයි කියද්දී ඒ තැන් දෙකේ ඉන්නකොට කොණ්ඩඤ්ඤ තාපසයා විතරක් පුංචි තාපසේ මේ තාපසයා විතරක් කිව්වා ඒ කාන්තේම මේ කුමාරයා බුදු වෙනවයි කියලා. එතකොට බුදු වෙන්න නම් යම් කිසි හේතුවකින් සසර ගමන කලකිරෙන්නට ඕන. ඒ කියන්නේ දැන් පැවිදි වෙන්නත් සසර ගමන කලකිරෙන්න එපැයි. එතකොට පින්වත්නි සසර ගමන කලකිරවන දේවල් මොනවද? මහල්ලෙක් දැක්කොත් කලකිරෙනවා, මලකඳක් දැක්කොත් කලකිරෙනවා, ලෙඩෙක් දැක්කොත් කලකිරෙනවා, ඒකාන්තයෙන් පැවිද්දෙක් දැක්කොත් පැවිදි වෙන්න හිතනවාමයි. ඒ නිසා පින්වත්නි සුද්ධෝදන මහරජුරුව සිද්ධාර්ථ කුමාරයාට බහතෝරන වයස එනකොටම සම්පූර්ණයෙන්ම කිඹුල්ලත් නුවර හිටපු මහලු මිනිස්සු ලෙඩවිච්ච මිනිස්සු පැවිද්දෝ ඔක්කොම අයින් කරා මුළු නුවරම කිඹුල්ලත් නුවරම තිබිච්ච සොහොන් අයින් කරලා නුවරින් පිට අමු සොහොන් නැදුවා ඊට පස්සේ මැරෙන මිනිස්සු අහලා සීමාවකවත් තියන්න එපයි කිව්වා සිද්ධාර්ථ කුමාරයාට පේන්න නුවරින් පිටට තරංගින් ටක් ගාලා දබලා අයින් කරලා දාන්න කිව්වා ඒ තරම් සුද්ධෝදන මහරජුරු රැකවල් තර කරලා සංසාර ගමන කලකිරෙන්නේ නැති විදියට සිද්ධාර්ථ කුමාරයාට රම්ම්‍ය සුරම්ම්‍ය සුබ කියන මාලිගාත්‍රයක් සකසලා සීත ඍතුවට ගිම්හාන ඍතුවට වස්සාන ඍතුවට සරිලන ආකාරයෙන් මේ මාලිගා තුනේ වාසය කරන්න පුළුවන් විදියට ඒ ඒ මාලිගා වලට පරිවාර ස්ත්‍රීන් 1500 ගානේ පත් කරලා පින්වත්නි විශේෂ සැලකිලි සත්කාර ඇතිව සිද්ධාර්ථ කුමාරයාගේ ජීවිතේ ඉතාම සුවසේ ගත කරන්න තමයි සකසලා දීලා තිබ්බේ. ඒ විතරක් නෙමෙයිනේ පින්වත්නි ලෝකේ හිටපු ලස්සන කුමාරිකාව යශෝදරාව අවුරුදු 16 දී විවාහ කරලා දුන්නා. සිද්ධාර්ථ කුමාරයාට අවුරුදු 16 දී පින්වත්නි. ඒ කියන්නේ දැන් අවුරුදු 16ක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි කියන්නේ නොතේරෙන වයසක් කියලානේ කියන්නේ. නමුත් පින්වත්නි සිද්ධාර්ථ කුමාරයා ඉතාම යෝන් වයසට එළඹෙනකොටම විවාහයත් කරලා දුන ලෝකේ ඉන්න ලස්සනම කාන්තාව යශෝදරාවත් එක්ක විවාහ කෙරෙව්වා. පින්වත්නි ඒ විදිහට තමයි සිද්ධාර්ථ මහබෝධිසත්වයන් වහන්සේට සුවසේ හැදෙන්න වැඩෙන්න සුද්ධෝදන රජුරු කලකිරෙන දේවල් පෙන්නුවේ නැහැ. එතකොට කලකිරෙන්නේ නැහැනේ පින්වත්නි ඒ නිසා සුද්ධෝදන රජුරු කැමති වුණේ කවදාරි දවසක සිද්ධාර්ථ තමන් වහන්සේගේ පුතා සක්විති රජ වෙනවා දකින්න. ඉතින් සුද්ධෝදන මහරජුරුවන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා ওই විදියට හැදුවත් පින්වත්නි සිද්ධාර්ථ කුමාරයා උයන් කෙළපිනිස එළියට යනවා.
යද්දී කාත්‍යකද යන්නේ චන්න ඇමතියත් එක්ක චන්න ඇමතියා කියලා කියන්නේ ආත්ම ගානක් පෙරම්පුරන් ආපු කෙනෙක් ඒ පෙරම්පුරන් ආවේ ඇයි මේ සතර පෙර නිමිති ගැන කියලා දෙන්න පෙරම්පුරන් ආවේ ඒ කියන්නේ දැන් ඔබට මතකයි කාලුදායි ඇමතිතුමා කාලුදායි මහරහතන් වහන්සේ උන්වහන්සේ කලින් ඇමතිවරේ රාජසභාවේ ඉතින් මේ කාලුදායි ඇමතිතුමා පෙරම්පුරන් ආවේ පින්වත්නි භාග්‍යතුන් වහන්සේට කිඹුල්ලක් නුවරට වඩින්න කියලා ආරාධනා කරන්න. දැන් චන්න ඇමතිතුමා පෙරම්පුරන් ආවේ පින්වත්නි වෙනම භාග්‍යතුන් වහන්සේට මේ බෝධිසත්වයන් වහන්සේ කාලෙදී සතර පෙර නිමිති දක්වන්න කියලා දෙන්න. පින්වත්නි මේ ආකාරයට සිද්ධාර්ථ මහ බෝධිසත්වයන් වහන්සේ චන්නත් දෙන්න එකතු වෙලා උයන් කෙලිපිනස යද්දි චන්න තමයි රතේ පදවන්නේ. පදවද්දී පින්වත්නි අශ්ව රතේ ඉස්සරහට ගමන් කරද්දී දකින්න පින්වත්නි වකුටු විච්ච ඒ වගේම ඊටාම හමරලි වැටිච්ච ඊටාම දරුණු විදිහට අමාරුවෙන් පාරේ ගමන් කරන ඇස් දෙක පේන්නේ නැති හැරමිට්ටක් තියෙන කෙනෙක්ව දකින්න. ඉතින් පින්වත්නි දැකලා සිද්ධාර්ථ මහබෝධි සත්‍යයන් වහන්සේ කවදාකවත් මේ වගේ කෙනෙක් දැකලා නැහැ. ඇයි? ඉඳලා නැහැ නේ පින්වත්නි පේන්න. එතකොට කවදාවත් දැකලා නැහැ. නමුත් පින්වත්නි අද දැක්කා. ඒ කියන්නේ මේ බක්පුර පසළොස්වක පොයේ දවසේ තමයි දැක්කේ. දැකලා පින්වත්නි චන්න ඇමතිතුමාගෙන් අහනවා චන්න අර මොන වගේ කෙනෙක්ද? ඊට පස්සේ පින්වත්නි චන්න ඊටාම වික්ෂිප්ත වෙලා චන්න ඇමතිතුමත් බය වුණා. ඒ කියන්නේ මේ නුවර නැහැ නේ මහලු මිනිස්සු. ඇත්තටම හිටියේ නැහැනේ. එතකොට මේ චන්න ඇමතිතුමාට කවදාවත් බොරු කියන්නත් බෑනේ පින්වත්නි. සුද්ධෝදන රජුරුවන්ගේ පුත්‍ර රත්නය අනික කිඹුල්වත් නුවර හිටපු රජුරුවෝ. ඒ කියන්නේ මේ සිද්ධාර්ථ මහබෝධිසත්වයන් වහන්සේට පොඩි කාලෙම රජකමත් ලැබුණා. එතකොට පින්වත්නි මේ රජුරුවන්ට බොරු කියන්න බෑ. ඒ නිසා මේක ඇත්තම කියන්න වෙනවා චන්න ඇමතිතුමා පින්වත්නි. මේ කිව්වා ස්වාමීනි මහරජුරුවන් වහන්සේ ඔය ඉන්නේ මහලු මිනිස්සෙක් කියලා. දැන් මහලු මිනිස්සයාගේ ස්වභාවය කොහොමද පින්වත්නි? මහලු මිනිස්සයාගේ ස්වභාවය මෙන්න මේ විදිහට කවියකින් කියනවා. දත්තික වැටි ඇත සමරලි ගැසි ඇත සැර යටියක්ද ඇත වේ උලන දුබල අත හිමි හිට ගමන් යන මේවක ගැසුණු ගත මහලුය කියා කාල කිරුණා කුමරුහිත. දැන් මේ කවියෙන් කියන්නේ මොකද්ද? මහලු මිනිස්සෙකුගේ ස්වභාවය. දත්තික වැටි ඇත. දත්තික වැටිලා තියෙන්නේ. ඒතර වයසට යද්දි පින්වන්නේ දත් හැලෙනවා. ඒක වළක්වන්න බෑ. අපේ මේ සබ් ශක්තිමත් අපි මේකේ ආහාර පාන මස් කටු peer ගෙඩි ඔක්කොම කන මේ දත්තික හැලිලා යනවා පින්වන්නේ. ඈ සමහරු මස් කටු පිටින් කනවනේ හපලා හපලා හපලානේ. ඉතින් සමහරු අර ඝනකම් එක එක යකඩත් කඩ දත් වලින් හපලා කඩනවා පින්වත්නි. එහෙම අය ඉන්නවා. මේ දත් ටික අවසානයේ පින්වත්නි වැටෙනවා. වයසට යද්දි එක දතක්වත් කටේ ඉතුරු වෙන්නේ. අර ලොඹ කට විතරයි. කියන්නේ මේ මොකක්වත් දත් ඇති කට ලොඹ කට කියලා කියනවා. ඒ ලොඹ කට විතරයි ඉතුරු වෙන්නේ. එතකොට පින්වත්නි තොල් දෙක ඇතුළට බහිනවා කට ඇතුළට. ඊට පස්සේ අර කතා කරන විදිහ කතා කරන වචන එකක්වත් තමන්ට හරියට පිට කරගන්න බෑ. ඊට පස්සේ අර පොඩි කාලෙට ගියා වගේ වැංගෝන් ගාලා තමයි කතා කරන්න වෙන්නේ. ඉතින් දත් ටික වැටලා තියෙන්නේ. ඊට පස්සේ හමරලි ගැසිලා තියෙන්නේ. ඒ වයසට යද්දි කොච්චර තමන් මේ පුම්බන්න හැදුවත් සමහරු ඉන්නවා ඉන්ජෙක්ෂන් කටු ගහලා මේක පුම්බන්න හදනවා. මහතට හිටියොත්නේ අනික් දකින කෙනාට ලස්සන්ට පේන්නේ. ඒ නිසා මේ වයසට යද්දි ටිකක් මොනවා හරි පෙත්තක් හරි බීලා ඉන්ජෙක්ෂන් කටුවක් හරි ගහගෙන මේ ශරීරයේ පුම්බන්න හැදුවත් ඇතුලෙන් මස් දිය වෙනවා. මස් දිය වෙද්දි මොකද වෙන්නේ? හම රැලි වැටෙනවා. එතකොට හැරමිට්ටක් ඕන වෙන්නේ ඇයි? හැරමිටියක් ඕන වෙන්නේ පින්වත්නි ඇස් නොපෙනී යද්දි ඉස්සරනම් මේ උපැස්සිවලක් තිබෙන්නේ නැහැ. ඒ නිසා හැරමිටියෙන් තමයි ඉස්සරහා තියෙන්නේ මොකද්ද කියලා බලාගන්නේ. ටක් ටොක් ගාලා හැරමිටියෙන් තට්ටු කරලා තමයි බලන්නේ.
එතකොට හැරමිටියක් ද ඇත වෙවුලන දුබලාත අත වෙවුලනවා පින්වත් වයසට යද්දී අකුරක් ලියා ගන්න බෑ පොතක අත වෙවුලනවා එතකොට දුබල අතක් තියෙන වෙවුලනවා මේ අත් දෙක මුළු ඇඟම වෙවුලනවා පින්වත් හරියට ඇවිදන් යන්න බෑ ඇඟ වෙවුලනවා ඉතින් වෙවුලලා වෙවුලලා සමහරු ඇදගෙන වැටෙනවා බිමට ඒ තරම් වෙවුලනවා කරන්ට් එක වැදුනා වාගේ ඊළඟට පින්වත්නි හෙමිහිට ගමන් යන මේ වක ගැස්තුණු ගත මේ වක් වෙලා තියෙන කොන්ද වකුටු වෙලා කියන්නේ කොන්ද පහත් වෙනවා ඉබේටම යන්න බෑ කෙලින් යන්න බෑ එතකොට වක් වෙලා තියෙන්නේ වක ගැස්තුණු ගත වක් වෙලා තියෙන්නේ ශරීරේ වක් වෙලා තියෙන්නේ ඊට පස්සේ මහලුය කියා කලකිරුණා කුමරුහිත එතකොට පින්වත්නි චන්නැමැතිතුමාගෙන් අහනවා සිද්ධාර්ථ මහ බෝධිසත්වයන් වහන්සේ චන්න එතකොට මේ මහලු වෙච්ච මිනිස්සු කියලා කොට්ටාසයක් මේ ලෝකේ ඉන්නවද? එහෙමයි ස්වාමීන් ඉන්නවා. එතකොට චන්න මේ අපටත් මේ වගේ ඉරණමක් අත් වෙනවද? ස්වාමීනි ඔව් අපිත් මහලු වෙනවා. තව අවුරුදු ගානකින් අපටත් මේ වගේ වෙනවා කියලා. ඒ වෙලේ පින්වත්නි සිද්ධාර්ථ මහ බෝධිසත්වයන් වහන්සේ කල්පනා කරනවා අනේ ඇත්තනේ එන්න. අපටත් මේ ටික වෙනවා නම් මේ සතුටු වෙලා මොකටද? අපටත් මේ හිතිකම වෙනවා නම් වක් වෙලා මේ මහලු වෙලා දට්ටික වැටිලා හමරලි ගැසිලා ඒ වගේ වෙනවා නම් අපටත් මේක වෙනවා නම් මොකටද එහෙනම් මේ උයන් කෙලි පිණිස යන්නේ හරවන්න කිව්ව රත පෙළ අනිත් පැත්තට පින්වත්නි ආය රජමාලිගාවට ආවා පින්වත්නි එදා සිද්ධාර්ථ මහ බෝධිසත්වයන් වහන්සේ හොඳටම කලකිරුණා දැන් අපි වුණත් පින්වත්නි මහලු මිනිස්සු දැක්කට පස්සේ කලකිරෙන්න ඕනේ දැන් මහලු මඩම් වලට අනාථ නිවාස වලට දාන මාන අරන් යන පින්වතුන්ලා ඉන්නවනේ දැන් ඒ අම්මලා තාත්තලාට අත් වෙලා තියෙන ඉරණම දැකලා අපි අපේ ජීවිතේ කලකිරෙනවායි කියලා කියන්නේ මේ අනෙක් මිනිසුන්ටත් එපා වෙලා Tamanටත් Taman එපා වෙලා එහෙම එකට නෙමෙයි පින්වත්නි අවබෝධයෙන් යුක්තව ප්‍රඥාවෙන් කල්පනා කරන්න ඕනේ මටත් මේක වෙනවා අහම්පිකෝ කායෝ ඒවං ධම්මෝ ඒවං බාවි ඒතං අනතීතෝති මගේ කයත් මේ විදිහට මේ ඉරණමට පත් වෙනවා මගේ කයත් මේ විදිහට වෙනවා එතකොට මම මේක ඉක්මවලා නැහැ එතකොට මටත් මේ ඉරණමම අත් වෙනවා කියලා අවබෝධයෙන් ප්‍රඥාවෙන් කල්පනා කරන්න ඔබ දක්ෂ විය යුතුයි පින්වත්නි සිද්ධාර්ථ මහ බෝධිසත්වයන් වහන්සේ අවබෝධයෙන් ප්‍රඥාවෙන් කල්පනා කළා පින්වත්නි ඒ කල්පනා කරලා ටික කලක් යද්දි ආයිමත් පින්වත්නි මේක දැන් ඉවරයිනේ මේ ෆීලිං එක ඉවරයි වෙලට එතකොට දැන් ආයිමත් සිද්ධාර්ථ මහ බෝධිසත්වයන් වහන්සේ දවසක් උයන් කෙලි පිණිස ගියා මේ හතරක්ම දකින්න එපයි පින්වත්නි උයන් කෙලි පිණිස යද්දි දැන් දකින්නවා ලෙඩෙක් හිස පොරවා දුබල ලෙසට හැසිරෙන්නේ පාරේ තැනින් තැන නැවති ඇවිදින්නේ ලෙඩ දුක් හැදෙන එක කොහොමද සිදුවන්නේ සිදුහත් කුමරු යයි මේ ගැන සිතමින්නේ එතකොට මේ සිද්ධාර්ථ කුමාරයා දකින්න ලෙඩෙක් මේ ලෙඩු ඉන්නේ පින්වත්නි සීතලෙන් විවල වෙලා හිස පොරවගෙන ලෙඩ වෙලා ඊළඟට පින්වත්නි වාපිත්සෙම් දෝෂ කිපුණට පස්සේ පින්වත්නි විවිධාකාර ලෙඩ රෝගාබාධ ඇති වෙනවා ඊළඟට මේ එක විදිහකට කෙලින් යන්න බෑ නැවති නැවති තමයි පාරේ තනින් තන නැවති ඇවිදින්නේ මේ යන මාර්ගේ තනින් තන නැවති නැවති ඇවිදිනවා පින්වත්නි චන්නැමැතුමා යන මේ කවුද ස්වාමීනිය ලෙඩෙක් අපිත් එම වෙනවද ඔව් ස්වාමීනි අපිත් එනවා කේටීඑන්ම කියනවා නම් එදත් කලකිරිලා රත පෙළ හැරෙව්වා පින්වත්නි නැවත මාලිගාවට ආවා බලන්න පින්වත්නි එසේනම් මේ අපේ කයත් ලෙඩ වෙනවනේ බලන්න චක්කු රෝගෝ සෝත රෝගෝ කන්න රෝගෝ මුඛ රෝගෝ ගාන රෝගෝ ඔය රෝගෝ ඔක්කොම කියන ගිරිමානන්ද සූත්‍රයේ කියන්නේ ඔය රෝග කියන්නේ එතකොට පින්වත්නි ඇසේ ලෙඩ කනේ ලෙඩ පටේ ලෙඩ දත්වල ලෙඩ නාසයේ ලෙඩ කාසෝ සාසෝ පිනාසෝ මේ අංසා පිළකා බගන්දල මේ පිළිකාව ගැනත් කියනවා පින්වත්නි පිත්ත සමුට්ටාන ආබාධ සෙම්ම සමුට්ටාන ආබාධ උහුම වාපිත් සෙම් කෙපිලා ඔය විදිහට පින්වත්නි අපි ලෙඩ වෙනවා ඉතින් පින්වත්නි මේ ලෙඩ දුක් හැදෙන එක කාටවත් වළක්වන්න පුළුවන් කමක් නැහැ භාග්‍යවතුන් වහන්සේට පවා පින්වත්නි ලෝහිත පක්කන්දිකා වැනි දනුරෝගාබාධ ඇති වුණා නම්
නිකන් ඔය සීනි ප්‍රෙෂර් කොලෙස්ටරෝල් තියෙන අපි ගැන කවර කතාද සරලව කියනවා නම් ඒ නිසා පින්වත්නි ඔබ ඔබේ ජීවිතයේ සරලව ගත කරන්න අවබෝධයෙන් ගත කරන්න ප්‍රඥාවෙන් හිතන්න එතකොට පින්වත්නි ඔබට මේ සතර පෙර නිමිති දකින දකින වාරයක් වාරයක් ගානේ ඔබේ ජීවිතයේ අවබෝධයට පත් වෙනවා අපි නම් පින්වත්නි හැමදාම සතර පෙර නිමිති දකිනවා දැන් සිද්ධාර්ථ කුමාරයා මහල්ලෙක් ලෙඩෙක් මලකඳක් පැවිද්දෙක් දැක්කා එතකොට පින්වත්නි දැන් මහල්ලෙක් ලෙඩෙක් මලකඳක් පැවිද්දෙක් මේ දකිද්දි සිද්ධාර්ථ මහ බෝධිසත්වයන් වහන්සේ අවබෝධයෙන් කලකිරුණේ එතකොට මේ නුවර කවුරුත් නැහනේ මේ මහල්ලු ලෙඩ්ඩු මලමිනි පැවිද්දු ඉතින් පින්වත්නි මේක දැක්ක දෙවිවරු දෙවිවරුනි ආරාධනා කළේ සිද්ධාර්ථ මහ බෝධිසත්වයන් වහන්සේට වඩින්න කියලා මනුලොවට බුදු වෙන්න ඒ වෙල දෙවිවරු කල්පනා කරා මෙහෙම ගියොත් නම් බුදු වෙන එකක් නැහැ සක්විත රජ වෙලා නවතී කියලා ඒ වෙල තමයි දෙවිවරු තමයි මේ පින්වත්නි කාමාවචර දෙවිවරු තමයි ඒ දිව්‍ය ලෝකෙන් ඇවිල්ලා මේ මනුස්ස ලෝකෙට වැඩම කරලා පෙන්වුවේ මේ සතර පෙර නිමිති නැත්තම් කලකිරෙන්නේ නැහැ නේ සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ ඔය කාමාවචර දෙවිවරු කියලා කියන්නේ පින්වත්නි කලින් කලට එනවා මනුස්ස ලෝකෙට ඇවිල්ලා මිනිස්සුන්ට දහම් පණිවිඩ දීලා යනවා අදටත් සමහර දෙවිවරු ඇති පින්වත්නි අපිට මේ පණිවිඩ දෙන්න ආපු සමහර දෙවිවරු ඒ නිසා පින්වත්නි අපි අවබෝධයෙන් දකිමු අපේ ජීවිතය අපි හැමදාම සතර පෙර නිමිති දකිනවා කොච්චර මහලු මිනිස්සු දකින්නවද තමන්ගේ අම්මා තාත්තා මහලු ඉන්නම් හැමදාම දෙමව්පියෝ දකින්නවනේ කොච්චර ලෙඩවිච්ච මිනිස්සු දකින්නවද බෙහෙත් පෙති අහුරු ගණන් බොන මිනිස්සු දකින්නවද ඈ ඊළඟට පින්වත්නි කොච්චර මිනිස්සු මැරිච්ච මිනිස්සු දකින්නවද කොච්චර පැවිදු දකින්නවද පින්වත්නි කොච්චර නම් හාමුදුරු දකින්නවද අපි ඉතින් ඒ නිසා ඒ දැකලා පින්වත්නි කලකිරෙන්න ඕනේ මට වෙලාව මදි ධර්මදේශනා කොට ඉතින් කාල වේලාව යනවා අපි නම් පින්වත්නි හැමදාම සතර පෙර නිමිති දකින්නවා දැන් මම වැඩ ඉන්නේ බොරැල්ලේ බොරැල්ල කනත්තට ගියොත් හැමදාම මලමිනි දකින්න පුළුවන් ඊට පස්සේ පින්වත්නි මේ අවට තියෙන්නේ ජාතික රෝහල් ළමා රෝහල් හැමදාම ලෙඩ්ඩු බලන්න පුළුවන් ඊළඟට පින්වත්නි වැඩිහිටි නිවාසයක් තියෙන පන්සලක මං ඉන්නේ හැමදාම වැඩිහිටි නිවාසේ මහල්ලු මහලු මිනිස්සු ඉන්නවා දකින්න පුළුවන් ඉතින් පින්වත්නි කලකිරිලා කියලා කියන්නේ ඉතාම අවබෝධයෙන් අපි කලකිරිලා ඉන්නේ අපේ සංසාරික ජීවිතයේ පිළිබඳ. ඒ නිසා ඔබත් ඔබ පුළුවන් තරම් අවබෝධයෙන් ජීවත් වෙන්න. ඉතින් පින්වත්නි ඔබට අපි ප්‍රාර්ථනා කරනවා අද මේ බක්පුර පසළොස්වක පොයේ දවසේදී වෙච්ච වැදගත් සිදුවීම් දෙක ආශ්‍රය කරලා තමයි ඔබේ ශ්‍රද්ධාව භක්තිය අවබෝධය වර්ධනය කරන්න අද මම බණ කිව්වේ. එහෙනම් හැමදෙනාම සතුටටපත් වෙන්න. දේශනාව අවසන් වුණා හැම දිනාටම මේ උතුම් ධර්ම දේශනාව තුලින් රැස් කරගත් පින් බලය මගපල පිළිවෙලින් නිවන් පිණිසම හේතු වාසනා වේවා කියලා මම ප්‍රාර්ථනා කරන ගමන් අද මේ රැස් කරගත් සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් පින්වත්නි ධර්ම දේශනාවේ දායකත්වයේගෙන බක්පුර පසළොස්වක පොය දවසේ මේ ධර්ම දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරන අමරතුංග යුවළ ඇතුළු පවුලේ සියලු දෙනාගෙම බලාපොරොත්තු අභිප්‍රාය වන එංගලන්තයේ ඉපිද එහි අධ්‍යාපනය ලබා ගුවන් යානා විද්‍යා තාක්ෂණික ඉංජිනේරුවරියක වශයෙන් සේවය කරමින් සිටියදී වසර 31ක් ආයු වළඳා 2019 2/24 වන දින හදිස්සියේ අභාව ප්‍රාප්ත වන්නට යෙදුන නිමාලි අමරතුංග දියණියට පින් අනුමෝදන් වේවා. ඇයගේ උපන් දිනය අද දවසේදී ඇයට මේ දින පින ජාති ජාතිත් උපනුපන් භවයක් භවයක් පාසා එවන් අකල් මරණයන්ට පත් නොවි නිමාලි අමරතුංග දියණියට උතුම් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්න මේ පින් හේතු වාසනා වේවා කියලා අපි පුණ්‍යානුමෝදනා කරමු. ප්‍රධාන අරමුණ වශයෙන් ඒ සඳහන් වෙනවා. ඒ වගේම තමයි ඒ අමරතුංග යුවළගේ බලාපොරොත්තු වෙනවා තමන්ගේ නමින් මිය පරලොව ගිය දෙමාපියන් ඇතුළු ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම. ඒ වගේම ධර්ම දේශනා කළ අපට සෙත් ප්‍රාර්ථනා කිරීම. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවේ පින්වත් ගයන් දුෂ්යන්ත මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයට සෙත් ප්‍රාර්ථනා කිරීම දිගාසිරි පැතීම. ඒ වගේම කොරෝනා වසංගත උවදුර මුළු ලෝකෙම තුරන් වේවා කියලා ආශිර්වාද කිරීම. මේ වෙනුවෙන් කැපවෙන සෞඛ්‍ය වෛද්‍ය සේවක සේවිකාවන්ට සහ ත්‍රිවිධ හමුදාවන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් ඒ අය ආරක්ෂා වේවා කියලා සෙත් ප්‍රාර්ථනා කිරීම කියන මේ අරමුණු කරුණු කාරණා මූලික ස්ථානයේ තබාගෙන තමයි අද බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව අද මේ උතුම් වස්සාන ධර්මානුශාසනා වෙනුවෙන් බක්පුර පසළොස්වක පොයේ දවසේ දායකත්වයේගෙන කටයුතු කරන්න යෙදුනේ. රැස් කරගත් මේ සියලුම පින් සම්මාදිට්ඨික දෙවියන්ට අනුමෝදන් වේවා.
මියගිය නිමාලි අමරතුංග දියණිය ඇතුළු පරම්පරානුගත සියලු මළගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි ඔබ හැම දෙනාටම ඔබ හැම දෙනාගේම නමින් මියගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම කොරෝනා වසංගත වූ දුරින් මියගිය සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාටම මේ උතුම් පින් උතුම් නිවනින් සැනසීමට හේතු වේවා වාසනා වේවා කියලා අපි පින් අනුමෝදන් කරමු. ඒ වගේම තමයි පින්වත්නි අමරතුංග පවුලේ ඒ අමරතුංග යුවළ සහ පවුලේ සියලු දෙනාම බොහොම ශ්‍රද්ධාවන්තයි. ඉතින් ඒ ඇත්තන් බොහොම ශ්‍රද්ධාවෙන් මේ වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවේ උතුම් වූ ධර්මදේශනාවන් පවත්වනවා. ඒ වගේම තමයි අපි මේ 2021 වර්ෂයේ වෙසක් මාසයේ 30 වෙනිදා ලබන මාසයේ 30 වෙනිදා හිමිදිරි උදෑසන ඓතිහාසික කිරිවෙහෙර මහා චෛත්‍ය රාජානන් වහන්සේට පවත්වන උතුම් වූ කිරියාහාර බුද්ධ පූජාවට සමගාමීව පැවැත්වෙන පරිවාර පින්කම් මාලාවට ඒ පින්වත් අමරතුංග යුවළ විසින් දායකත්වයේගෙන කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම තමයි පින්වත්නි විශේෂයෙන්ම සිහිපත් කළ යුතුයි ලක්වැසි ලෝවැසි බොදු දනන් බොහොමයක් දෙනා මේ වන විටත් මේ උතුම් පින්කම් මාලාව සඳහා දායක වෙලා තියෙනවා. ඒ වගේම තමයි දායකත්වයන් බාරගෙන තිබෙනවා. එතකොට පින්වත්නි සමහර උදවිය මේ මොහොත වන විටත් අපට ඒ දායකත්වයන් මූල්‍යමය දායකත්වයන් වගේම ඒ ද්‍රව්‍යමය දායකත්වයන් බොහොමයක් දෙනා ලබලා දීලා තිබෙනවා. ඒ වගේම තමයි පින්වත්නි පූජාවට බොහෝ දේවල් සැකසෙමින් පවතිනවා. ඉතින් අපි මේ උතුම් වූ කිරියාහාර බුද්ධ පූජාවට සමගාමීව ඖෂධ පූජාවන් ධර්ම දේශනාවක් පවත්වනවා. අති පූජනීය හිඟුරේ පඤ්ඤාසේකර ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් කිරිවෙර සෑමලුව තුල ඒ වගේම අෂ්ටඵල බෝධින් වහන්සේ පිච්ච මලින් වසලා බෝමලුව ඒ වගේම පිච්ච මල් මාලා දාමයක් පූජා කරලා මහසෙන් දේවාලයටත් පිච්ච මල් මාලා දාමයක් පූජා කරනවා. ඒ වගේම රෝස මල් දහසක සහ නෙළුම් මල් දහසක පූජාවක් අපි කිරිවෙහෙර මහසෑර දුන් වහන්සේට පූජා කරන්නට කටයුතු යොදලා තිබෙනවා. ඉතින් මේ පින්කම් මාලාව පින්වත්නි අපි බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සිද්ධ කරන්නේ විශේෂයෙන්ම අපි හිතුවේ නෑ පින්වත්නි මේ වගේ කොවිඩ් වසංගතයේ දරුණු වෙලා මේ අලුත් අවුරුද්දෙන් පස්සේ මිනිස්සුන්ගේ මේ හැසිරීම රටාව අනුව මේ කොවිඩ් වසංගතයේ දරුණු වෙයි කියලා අපි හිතුවේ නෑ. ඉතින් මිනිස්සු පොර කකා ඇඳුම් ගන්න ගියා, පෝලිං ගැහුණා. ඒකෙන් පින්වත්නි වෙසක් උත්සවෙත් අපිට නැති වෙන වාතාවරණයක් දැන් තියෙන්නේ. ඉතින් ඒ නිසා කොහොම නමුත් අපි ආරක්ෂාකාරී වෙලා අපි හැමෝගෙම ජීවිත ආරක්ෂා කරගෙන අපි දන්නේ අපි හෙට අපේ ජීවිතේට මොකක් වේද කියලා. ඒ නිසා ඉක්මනින් අපි පින් කරගන්න ඕනේ අපේ ජීවිතේට. ඔබ පින්වත්නි මේ උතුම් වූ කිරිවෙහෙර මහසෑරද වන්දනාව සඳහා උතුම් වූ කිරියාහාර බුද්ධ පූජාව සහිත ඒ උතුම් වූ මහානනීය පින්කම් මාලාව සඳහා කුමන හෝ දායකත්වයක් අරගෙන කටයුතු කරලා තිබෙනවා නම් ඔබ කිසිම වෙලාවක හිතන්න එපා පින්කම නොකර අපි මේක පින්කම නොකර ඉඳී කියලා. අපි පින්කම අනිවාර්යයෙන්ම කරනවා පින්වත්නි. කොහොම නමුත් අපි කිරිවෙහෙර මහසෑර දුන් වහන්සේට මේ පින්කම ඉතාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් තමයි කරන්නේ. ඒ නිසා අපට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබෙයි. අපි මේ පින්කම කරගන්න අපිට මේ ධර්මානුශාසනාවෙන් අද බක්පුර පසළොස්වක පෝය දවසේ ආශිර්වාද ලබාගමු. ඉතින් පින්වත්නි ඔබටත් මේ පින්කමට දායක වෙන්න පුළුවන්. විශේෂයෙන්ම තවත් බොහෝ දායකත්වයන් තිබෙනවා අපිට ලබා ගන්නට. ඉතින් මේ වෙනකොටත් පින්වත්නි දායක වෙලා තියෙනවා බොහොමයක් දෙනා. ඒ නිසා අපට තව දායකත්වයන් අවශ්‍ය වෙලා තියෙනවා මේ පින්කමට. ඉතාම සුළු දායකත්වේ පවා පින්වත්නි ඔබගේ ශ්‍රද්ධාව ඔබගේ භක්තිය අනුව සිද්ධ වෙන්නේ. ඉතින් ඔබට පුළුවන් මේ දායකත්වයන් වෙන් කරගන්න 071 77 42 0043 කියන අපේ දුරකථන අංකයේ ඇමතුවොත් ඔබට පුළුවන් ඔබේ දායකත්වය අදම වෙන් කරගන්න, මේ මොහොතෙම වෙන් කරගන්න ඔබට පුළුවන්. ඉතින් ඒ නිසා ඔබ යම් කිසි දෙයකට දායක වෙනවා නම් අපට කතා කරන්න Viber, WhatsApp, Imo කියන මෙන්න මේ අන්තර්ජාල දුරකථන පහසුකම් ඔස්සේද අපට අමතන්න පුළුවන්. කිරිවෙහෙර මහසෑරද වන්දනාව 2021 මැයි මාසයේ 30 වෙනි දින අනිවාර්යයෙන්ම පින්වත්නි අපි පවත්වනවා. ඉතින් ඒ නිසා අපිට තහනම් නියෝගයක් පැන වූවොත් විතරයි මේ පින්කම නවත්තන්නේ. නැත්නම් අපි මේ පින්කම අනිවාර්යයෙන්ම පවත්වනවා කියන අදිෂ්ඨානය තියාගෙන තමයි අපි ඉන්නේ. ඉතින් ඒ නිසා කාට කාටත් අපි මතක් කරන්නේ ඔබ දන්න හැමෝටම සිහිපත් කරන්න පින්කම පැවැත්වෙනවා. දායක වුණා නම් ඔබ මේ දායක වෙච්ච දේවල් වලට
ඔබගේ ඒ දායකත්වයන් අපට දක්වන්න. ඒ වගේම තමයි ඔබට දායක වෙන්න අවශ්‍ය නම් ඒ දායකත්වයන් අදම අපට කතා කරලා අපි පෙර සඳහන් කරපු දුරකථන අංකයට කතා කරලා ඔබ මේ දායකත්වයන් වෙන් කර ගන්න. ඉතින් ඒ පිළිබඳවත් ඔබට බොහෝම අනුකම්පාවෙන් සිහිපත් කළේ ඔබේ ජීවිතයට තවත් කුසලයක් ඒකරාශී කිරීමේ පරමාභිලාෂය ඇතිවයි. එසේනම් මේ රැස් කරගත් සියලුම පින් ඒකාන්ත වශයෙන් අප සෑම සියලු දෙනාටම කොරෝනා වසංගත උවදුරින් ආරක්ෂා වෙලා නිදුක්ව නිරෝගීව ජීවිත ගත කරලා අප තථාගත ලෞතුරා බුදු පියාණන් වහන්සේගේ පාදාර ස්පර්ශයෙන් ලංකාද්වීපයේ ඒකාලෝක වෙච්ච අද දවසේදී මේ උතුම් වූ බක්පුර පසළොස්වක පෝය දවසේදී රැස් කරගත් සියලුම පුණ්‍ය කර්මයන් වල බලේ ශක්තිය හේතු කොටගෙන අප හැම දෙනාටම දෙවියන් සහිත ලෝකයාටත් මියගිය ආදරණීය ඥාති වර්ගයාටත් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් මගඵල පිළිවෙලින් සුඛ ප්‍රතිපදාවෙන් උතුම් අමා මහ නිවන් අවබෝධය සඳහාම හේතු වේවා වාසනා වේවා පාරමිතාවක්ම වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං චිරන් රක්කන්තු බුද්ධ දේශනං චිරන් රක්කන්තු බුද්ධ ශාවකං ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. ඔබ සැමට සම්මා සම්බුදු සරණ ලැබේවා. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ ඉංගලන්තයේ ඉපිද එහි අධ්‍යාපනය ලබා ගුවන්යානා විද්‍යා තාක්ෂණික ඉංජිනේරුවරියක වශයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ සේවය කරමින් සිටියදී වසර 31ක් ආයු වළඳා 2019 වසරේ පෙබරවාරි මස 24 වන දින හදිසියේ විය වූ නිමාලි අමරතුංග දියණියට පුණ්‍යානුමෝදනා පින් සිදු කරනු ලැබූ ධර්ම දානමේ පින්කමයි. එවිනෙවෙන් පින්බර දායකත්වයේගෙන කටයුතු කළේ එම දියණියගේ දයාබර දෙමාපියන් වන අමරතුංග යුවළ සහ පවුලේ පින්වත් තිරිසයි. සිදු කරගත් ආ වූ ධර්ම දානමේ කුසලයේ අනුභවයේ බලයෙන් මතු සසරේදී නිමාලි අමරතුංග දියණියට මෙවන් අකල් මරණවලට මුහුණ නොදී දීර්ඝායුෂ ලැබීමට හේතු වාසනා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ශ්‍රවණය කරන සදැහැති ඔබට තවත් මහඟු පින්කමකට දායක විය හැකි. ඒ ඉතා අසාධ්‍ය තත්ත්වයේ සිටින වකුගඩු රෝගියෙකුට O වර්ගයේ හෝ A වර්ගයේ රුධිර කණයට අයත් වකුගඩුවක් දන් දීමට කැමති. වයස අවුරුදු 35ත් 50ත් අතර අයෙක් වේ නම් පරිත්‍යාගශීලී ඔබ ඉක්මනින්ම කතා කරන්න 0718 57 57 13 දුරකථන අංකයට 0718 57 57 13 දුරකථන අංකයට දැන්ම කතා කරන්න. ඔබටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කරවා ගැනීමට දැන්ම කතා කරන්න 0718 57 57 13 දුරකථන අංකයට 0718 57 57 13 දුරකථන අංකයට WhatsApp, Viber, Imo මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව අදම වෙන් කරවා ගන්න. ධම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. Bell icon එක click කරන්න.